මම ඉතාලියෙන්දලා ආවේ වෙන කාරණයකට. ඒ ආපු දවසේ පහුවෙනි දවසේ තමයි අපේ කඳානෙම හරි ඇවරියවත්ත ඇක්සිඩන්ට් වෙලා මේ සනන්දි ශාන්ත මල්ලි රාගමිස් ප්‍රතාලට ගෙනිච්චි. ඉතින් ඒ වෙලේ අපි නිවුස් එක දැක්ක ගමන්ම අපි ගියා රාගම හොස්පිටල් එකට. නමුත් ඉතින් කලබලකාරී තත්ත්වයක් තිබුණේ. මම ඇත්තට විශේෂයෙන්ම සනත් නිශාන්ත ගැනකොත් මට දේශපාලනේ වැඩක් නැහැ. පෞද්ගලිකව ගත්තොත් හොඳ මිනිස්සෙක්, සංවේදී, හරියට හොඳ හදවතක් තියෙන මිනිස්සෙක් තමයි සනත් නිශාන්ත මල්ලි. විශේෂ කොට දේශපාලන තත්ත්වයට අඩිය තිබ්බත් මම පෞද්ගලිකව කියන්නේ ඉතාලියට ආවහම අපිත් එක්ක සුහදව ඉන්න මල්ලි කෙනෙක්. මම ඒ රටට ආවහම අනිත් හැමතිලගේ නම් කියන්න අවශ්‍ය නැහැ. එවකට හිටපු ප්‍රසන්න රණතුංගල දැනුත් ඉන්න ප්‍රසන්න රණතුංගල රාජ්‍යතරන්ති ඉහලින්ම ප්‍රසන්න රණතුංග. එතකොට අපේ සනත් නිශාන්ත, එතකොට හිටපු ජයල මෙරිල් මාන්ත්‍රි මෙරිල් පෙරේරා, එකිනෙකේ ගොඩක් ඇමතිලා ඇත්තට ඉතාලියට ආවම අපිත් එක්ක සෝදුව විදලා අපිත් එක්ක කෝඩිනේට් කරලා අපි ඉතාලියවට කමල්කුල රත්න ආරක්ෂක ඇමති මගේ ආදරවන් ආදරෙන් ඉන්න සහෝදරයෙක්. ඉතින් ඇත්තට මං හැම කෙනෙකුටම මල්ලි නංගී කියලා කතා කරන්නේ මට දේශපාලනට මම දවස් පහකට ආවේ මගේ පෞද්ගලික වැඩකට. නමුත් සනත් නිශාන්තව මට මේ වෙලේ අතාරින්න බෑ. මොකද සනත් නිශාන්ත ජීවිකාව ජීවත් වෙලා ඉද්දි මට විශේෂයෙන්ම මගේ ගොඩක් දේවල්ට උදව් කරා. ඒ කියන්නේ මගේ තාත්තගේ තාත්තා මේ වෛද්‍ය පළාතේ ආරච්චිරාල කෙනෙක්. අපේ තාත්තට පුත්තලන් දිස්ත්‍රික්කේ කවුරුත් දන්නවා. ඉතින් උල්පත් කැලේ කිව්වහම අක්කර 100ක් තියෙනවා දැනට. ඉතින් ඒක එක එක ප්‍රශ්න තියෙනවා ස්වර්ණභෝ විඩන් නිසා. මට ඉතින් සනත් නිශාන්ත මල්ලි මේ මං එන්න දවස් ගානකට කලින් කතා කරාමත් කිව්වා, අක්කේ ඔය ඔප්පුව පළේලව තාමත් ඉවර නෑ නේද, එන්න අපි කතා කරලා මේ ඔප්පුව ගම්මු කිව්වා. ඉතින් ඒ වගේ රත්තර මිනිස්සෙක්, මට ඒක නැතුණට අවුලක් නෑ. නමුත් සනත් නිශාන්තගේ බිරිඳ ඒ නංගි නිහතමානී චරිතයක් කොච්චර උගත් වුණත් ওই දරුව හතර දෙනා. එතකොට අපි කොච්චර ඉතාලි හිටියත් අපිට ඒ මොහොතේ ආවොත් දුරකථන එක කෝල් එකයි මම සනත් නිශාන්තට ගන්න. ඒ උදව් ඒ විදිහට කරනවා. ඇත්තටම මේ ලෝකේ හොඳ මිනිස්සු බොහොම අඩුයි. ගොඩක් පෞකාරිය තමයි මේ රටේ ජීවිතේ හොඳ මිනිස්සු යනවා. ඉතින් එයාට ඇත්තටම මමත් මේ වගේම මීඩියා කරන කෙනෙක් ඉතාලිය සහ ලංකාව හෙලියන් වෙබ් රේඩියෝ එක, ඒ වගේම YouTube ආයතනය, ඒ වගේම මම ඉතාලියේ නගරාධිපති ඡන්දේ පළාත් සභා මන්ත්‍රී ඉල්ලපු එකම කාන්තාව. ඒ වෙලේදීත් මට සනත් නිශාන්ත මල්ලි මාර අභියෝගයක් කියන්නේ මාරක අක්කවා දිනන්න මොනි වාල වගේ කෙනෙක් දේශපාලන අඩවිට එන්න ඕනේ, ඔගොල්ලෝ වගේ ලංකාවේ ඉන්න ඕනේ, ඔගොල්ලෝ පිට රට ගිහලා ඉතාලි ජීවිතේ මට අවුරුදු 40ක ජීවිතේ කවුරුත් දන්නවා මාව. මටත් YouTube channel ඔක්කොම තියෙනවා. නමුත් මේ වෙලේ මේ මහත්තයා එක මම විනාඩියකට කතා කරා, මගෙන් වොයිස් කට් එකක් ගන්නවනකෝ යාට්. ඔයාට මං ඇත්තටම ස්තුතියි. ඉතින් මේ වගේ අය අපාතරායේ ඉපදේවා. හැබැයි මේ ලංකාව කියන රට මැරිගෙන දේශපාලනේ අතින් ආරයේ, ඉතින් මට එකම දෙයක් කියන්න ඕනේ, දුකයි කෙනෙක් මැරුණාම ඒ කෙනාට නිවන්සුව මොක්සුව කියන්නේ නැතුව මේ දේශපාලන නිසා එක එක පලි ගැනීම නිසා මගේ ජැක්සන් ඇන්තනි මක්සිනා වෙච්චි. එයා මැරිච්ච වෙලේ හෝ මේ මහත්තයා මේ මල්ලි මැරිච්ච වෙලේ හෝ මිනිස්සුන්ගේ කටවල් වලින් කියන්නෙම නරක දේවල්. ඒවට දෙවියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අල්ල දෙයියෝ විෂ්ණු දෙයියෝ සමාව දෙන්න ඕනේ. කෙනෙක් මැරුණයින් පස්සේ දෙයක් කියන්න හොඳ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා නිශාන්ත මල්ලිට මොක්සුව, මං ආගමික කෙනෙක් කෙනෙක්ට මොක්සුව ලැබේවා. බුද්ධ ආගමේ යනුව නිවන් සුව මම ප්‍රාර්ථනා කරන්නේ. කිසිම කෙනෙකුට අපි දන්නේ අපි ඉන්නකන් හොඳින් ඉන්න ඕනේ, අපිට නිවන ලැබෙයිද මොක්ස් රාජ්‍ය නරකද ලැබෙයිද කියලා. ඒත් මේ වෙලේදී මං කාටවත් කියන්නේ ඉතාලියෙන් නැට සයාගේ යාළුවන්ට විති මිත්‍රයන්ට දැන් එයා මැරිලා ඉවරයි. ඒ අපි ගෙනපු කර්මය යාගේ බිරිඳට සහ දරුව හතර දෙනාට අපි යමක් කළ යුතුයි. කවදර දවසක අපිත් කාන්තාව යත් කාන්තාවක් අපි හොඳින් එයාලව රැකගම්මු. ඉතින් ස්තුතියි නිශාන්ත මල්ලි හොඳ කිව්ව ඇති. හොඳ කියන මටත් බයිනවා. මේ ලෝකේ හොඳක් නැහැ, නරකක් කරදි තමයි ලෝකෙම යන්නේ. හොඳට මේ රටේ තනක් නැහැ, මේ රටේ ලංකාවේ තනක් නැහැ. ඒ මොකද අපේ සිංහලලේ සිංහලලේ අපේ වෙනස් ගොඩක් විස සිංහලලේ තියෙන්නේ. නමුත් මම පිටරට අවුරුදු 40ක ජීවිතේ මගේ ගොඩක් අද්දකින් වැඩි. මං ඒත් ආවා, මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මං ගරුකල යුත්තට ගරු කරන්න ඕනේ. මං එයාගේ මමත් මගේ සහෝදරීත් මගේ දුවත් එයාගේ මිනියට අපි දේහයට ගරු කරන්න ආවා. ගොඩක් දුකයි, ඒත් කරන්න දෙයක් නැහැ. එයා යන තැන හොඳින් ඉන්න, අපිත් දවසක එතනට අපිට යන්න වෙනවා. ඒ දවසේ ලස්සනට අපි හිනැයිලා හම්බ වෙමු. ස්තුතියි.
Due, 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 due